දම්මානු පස්සනාවහි කන්ද පබ්බය. මෙසේ පංච නීවරණයන් වශයෙන් දම්මානු පස්සනාව දේශනාකොට වදාරා දැන් පංචස්කන්දයන්ගේ වශයෙන් දම්මානු පස්සනාව බෙදා දක්වුණු පිණිස. පුනච පරං යනාදිය වදාළ සේක. පුනච පරං භික්කවේ බික්කු ධම්මේසු දම්මානු පස්සී විහරති ු උපාදානක් කන්දේசු කතංච පන භික්කවේ බික්කු දම්මේසු දම්මානු පස්සී විහරති පංచසු උපාදානක් කන්දේசු ඉද ික්කවේ บික්කු ඉතිරං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්ංගමෝ ඉතිේදනා ඉතිවේදනාය සමුදයෝ ඉතිවේදනාය අන්තංගමෝ ඉති සඥා ඉති සා සමුදයෝ ඉති සං්ඥාය අත්තංගමෝ ඉති සංකාරා ඉති සංකාරාණං සමුදයෝ ඉති සංකාරානං අත්තංගමෝ ඉති විඤ්ඥානං ඉති විඤ්ඥානස් සමුදයෝ ඉති විඤ්ඥානස්ස අත්තංගමෝති ඉති අජ්ජත්තංවා දම්මේසු දම්මානු පස්සී විහරති පෙයාලා අනිස්සිතෝච විහරති නචකංචි ලෝකයේ උපාදියති ඒ වම්පිකෝ බික්හවේ බික්කු, දම්මේසු දම්මානු පස්සී විහරති පංචසු උපාධානක් කන්දේසු. කෙටි අදහස මහනෙන නැවතධ අනනික් මෙනෙහි කිරීමේ ක්‍රමයක් කියනු ලැබේ. මහනනි පසක් වූ උපාධානක් ස්කද ධර්ම සංඛ්‍යාත ස්වභාව ධර්මයන් කෙරෙහි යෝගී පුද්ගලතෙමේ සත්ව පුද්ගල නොවන ස්වභාව ධර්ම මාත්‍රය අනුව බලමින් වාසය කරයි. කෙසේ වාසය කරයිද. මහනෙන. මේ බුදු සසුනෙහි යෝගී තෙමේ පංචුපාදානස්කන්ධයන් කෙරෙහි මතු දැක්වෙන පරිදි දැනගන්නේය. මේ වනාහි රූපයයි. රූපය හටගන්නා ප්‍රත්්‍යහා හටගැනීම මෙසේ යයිද නැතිවයන பிர්‍රත්්‍යහා නැතිවීම මෙசே யாයිது வேதனாவை வேதனාව හටගண்ணා ප්‍රத்த්‍යහා හටගැනීම මෙசே යිது வேதனාව නැතිவையான பிர්‍රත්්‍යහා නැතිවීම මෙசே யாයිது මේ ச்ඥාවையை ச்ஞාව හටගන්නා ප්‍රත්්‍යහා හටගැනීම මෙசேயாது ச்ඥාව නැතිவையான பிர්‍ර්‍යහා නැතිවීම මෙசே යිது මොහු සංකාරයෝය සංකාරයන් හටගන්නා ප්‍රත්්‍යය හා හටගැනීම මෙසේ යයිද. සංකාරයන් නැතිවයන ප්‍රත්‍යහා නැතිවීම මෙසේ යයිද. මෙය විஞ්ඥානය යයි? විஞ්ඥානය හටගන්නා ප්‍රා්‍ය හා හටගැනීම මෙසේ යයිද. විඤ්ඥානය නැතිවයන ප්‍රත්‍යහා නැතිවීම මෙසේ යයිද දැනගන්නේය. ඉති අජ්ජත්තංවා යන ආදියෙහි අදහස ඉහෙතකී සයි. එහි විස්තරය. ඇස නවා දකිනවා යන අදිය ස්කන්ධයන්ගේ වශයෙන් මෙිනිහි කිරීමෙන් ස්කන්ධ පං්චකය පිරිසිද දතහැකිය. ආයතනහා ධාතු වශයෙන් මෙිනිහි කිරීමෙන් එයද දතහැකිය. නාම රූප දේශනාවනුවමණහි කළහොත් නාම රූප දෙක පිරිසිඳ දතහැකිය. ස්කන්ධ පංචකය දැනගන්නා ආකාරය. රූපයක් දකිමින් සිටින කලහි දකිනවා යැයි මෙිනිහි කරන යෝගීතෙම ප්‍රධාන වශයෙන් ඇසේ පවත්නා චක්කු ප්‍රසාදය සහ දකිනු ලබන වර්ණායතන සංඛ්‍යාත රූපස්කන්ධය දක්නා බව දැනගන්නේය. ක්බිති දැකීමෙන් මිහිරි බවහෝ අමිහිරි බවහෝ, මිහිරිද නැති අමිහිරිද නැති මැදහත් බවහෝ විඳනකාල්හි ප්‍රධාන වශයෙන් වේදනාස්කන්දය ඇති බව දැනගන්නේය. දක්නාලද අරමුණ හඳුරනකාල්හි සංඥාස්කන්දය උපදිනා බව දැනගන්නේය. සිත රූපය හා එකට ගැටෙන පස්සයද දැකීමට සිත පුබුදු කරවන මෙහයන චේතනාවද, පයට ආසා උපදවන ලෝභයද. ප්‍රසාදය උබද වන ශ්‍රද්ධාවද යනමයාදී ස්වභාව ධර්මයන් උපදිනා බව වැටහෙන කල්හි සංස්කාර ස්කන්ධය ඇති බව වැටහෙන්නේය. දක්නාා සිත ප්‍රධාන කොට දැනෙන කල්හි විඤ්ඥාන ස්කන්ධය ඇති බව දැනගන්නේය. මෙසේ රූප, வேේදනා சඥා සංස්කාර விஞ්ඥාන ආදී ස්කන්ந்த පහ දැනගැනීම සඳහා ඉති රූපං ඉති வேදනා ඉති சා ඉති සංකාරා ඉති விஞ්ඥානාං ආදී ලෙස දේශනා කළ සේක ශබ්ද ගන්ந்த රස போොබග அරමුණු හමෝන කල්හිීද මෙසේම ස්කන්ධ පංචකය බෙදා දැනගත යුතුය. යෝගී පුද්ගලයා විසින් අත පය ආදි ශරීර අවයාවයක් හකුලනකාල්ෙහි හකුලන්නට ඕනෑ ඇ යැයි පළමුූ මෙනිහි කළ යුතුය. ඊට පසු හැකිලිය යුතුය. හකුලන විට හකුලන ආකාරයෙන් චලනය වන රූප කොටස රූපස්කන්දයයයි දැනගන්නේය. හකුලන්නට ඕනෑ යන සිහ, විඤ්ා ස්කන්දේයයි දැනගන්නේය. හැකිලීම හා සිතේ ගැටන පස්සය හැකිලීමට අන දෙන චේතනාව. ආද සංස්කාරස්කන්දයද දැනගන්නේය වේදනාව හා සංඥාව බොහෝසයින් අප්‍රකටව ඇතිවිය හැකිය. එය ප්‍රකටවන කල්හි හැකිලීමේ හොඳ නොහොද. ස්ොභාවය වූ වේදනාස්කන්දයද දැනගන්නේය. හකුලනවා යැයි ලකුණු කරගන්නා සං්ඥාස්කන්දයද දැනගන්නේය. ශරීර අව්‍යාවයන් පිළිබඳ දිගහැරීම් ආදිය කරන කල්හිීද මේ ණය ක්‍රමයම දත යුතුය. මෙසේ දැනගෙන නාමරූප පරිච්චේද ඥානය ලබාගත් කල්හි, සීත උෂ්නාාදිය නිසා විකාරවන රූප මෙපමනක්්‍ය, ආරම්මුණ රසය බුක්තිවිදින වේදනා මෙපමනක්්‍ය. අරමුණු හඳුරන සංඥා මෙපමනක්්‍ය, ක්‍රියා සකස්කරන නිපදවන සංස්කාර මෙපමනක්්‍ය. අරමුණු දැනගන්නා විඤ්ඥාන මෙපමනක්්‍යයැයි පිරිසිඳ දැනගන්නේය. මෙසේ දැනගැනීම වනාහි අභිධර්ම ස්වරූප විභාගයේදී මෙන්, සංखඛා වශයෙන් ගණන් කර දැන ගැනීම නොවෙයි. විදර්ශනා ඥානයහි ඒ ස්කන්ද කොටස් පහ වෙන්වෙන්ව ප්‍රකටව වැටහි එන වාරයක් පාසා පිරිසිදු අවබෝධ ඇති වූ බැවින්. ශරීරය තුළ ඥානයෙන් නොදක්නා ලද රූප වේදනා ආදියක් නොමැත්තේ යැයි විනිශ්ච කොට දතහැකි වන්නේය. මෙසේ දතැහැකි වීමද ඉතිරූපං ඉතිවේදනා ඉති සං්ඥා ඉති සංස්කාර ඉති විඤ්ඥාන යනාදී දේශනා පාට අනුව දක්වන ලදී. ඉති රූපන්ති ඉදංරූපං එත්තකංරූපං න ඉතෝ පරං රූපං අත්තිිතිී සභාවතෝ පජානාතිී වේදනා ස්ථීසු පි සවේ නයෝ අටුාව ඒ පාටේ තේරුම ඉති රූපං යන තනිහි මේ රූපයකි රූපය මෙපමණයි මීට වඩා රූපයක් නැතයයි ස්වභාව ලක්ෂණ වශයෙන් රූපය දැනගන්නේය වේදනා ආදියහිද මේ නයමයි. රූපය පිළිබඳ සමුදය වය දැනගන්නා ආකාරය රූප අරමුණක් දකිනකල්හි දකිනවා දකිනවා යැයි මැනෙහි කිරීමක් පාසා චක්කු ප්‍රසාදය හා රූපාරම්වන්නේ යන මේ රූපධර්මයන් තප්පරයක් ඇතුළත අනේකවාර ගණනක් එපි ද නැතිව යන බව යෝගාවචරයා හට දැනගත හැකිවන්නේය මෙසේ දැනගැනීම සමුදය එනම් හටගැනම් ලක්ෂණය යැයි කියන ලද ඉපදීමය වය. නම් නැතිවීම ලක්ෂණයයයි කියනලද අතුරු දහන්වීම යනමේ දෙකරුණ ඇසින් දකින්නාක් මෙෙන් ප්‍රත්‍යක්ෂව දකිනු ලබන්නේ උද අබය ඥානේනි. බාල පෘතජ්ජනයා වනාහි නාමරූප දෙක සැපය හොඳය සුබය යැයි කියයා වැරදිආකාරයෙන් වටහා ගන්නේය එය දුකක්ය හොඳ නැත අසෝභන යයි කියයා දැන නොගන්නේය. වටහා නොගන්නේය. ඇතිවිය හැකි නාමරූපධර්ම නැවත නොයිපදී සහමුලින් නිරුද්ධවීයාම සැපයක්ය. හොඳක්කේ යැයි කියා නොදන්නේය නොවැටහෙන්නේය. මේ නොදනීම අවිද්‍යාවයි. පූර්ුව බවයහි ඉපිද කර්ම රැස්කරද්දී මේ නොදනීම වූ මුලාව නිසා, නාමරූප ධර්මයන් කෙරෙහි ආශ්වාදය ඇති වීය. එහෙයින් ඒ ආශ්වාදයට ගොදුරු වූ නාමරූප ධර්මයන් සඳහා යම්කිසි කර්මයක් රැස් කළ යුතුය. එනම් කුසල කර්මය හෝ අකුසල කර්මයකි. මේ මිනිස් භවයට ප්‍රත්්‍ය වූයේ කුසල කර්මයක් මයි. විදර්ශනා වඩන යෝගී පුද්ගලතෙමේ පූරුව භාගේහිම, දිට්ටීච ජුකා යනුවෙන් කුසල කර්මයෙන් හොඳ සැපවිපාකද. අකුසල කර්මයෙන් නරක දුක්විපාකද ලැබෙන බව ශෘතමයඥානයෙන් දැන විශ්වාස කරයි. විදර්ශනා වඩන කල්ිහි නාමරෝපයන් උපද වන ප්‍රත්‍ය සහ ඔවුන්ගේ නැතිවීම හා නැතිවීම ප්‍රත්‍යක්ෂ කොට දැනගන්නේය. එහෙයින් දිට්ට සුත වශයෙන් දැකීමෙනුත් ඇසීමෙනුත් මතු දැක්වෙන නයි ක්‍රමේෙන්ද ඒ බව දතහැකි වන්නේය. පෝරුව භවයහිදී ඇති වූ අවිද්‍යා නැමැති මුලාව නිසා මේ රූපය ඇතිවෙයි. අවිද්‍යාව නැතහොත් රූපය ඇති නොවෙේ. ආස්වාද කරමින් ප්‍රාර්ථනා කරන තන්හාව නිසා රූපය ඇතිවෙයි. තන්හාාව නැතහොත් රූපය ඇති නොවෙයි. පූරුව භවයහිදී කරනු ලැබූ කුසල කර්මය නිසා මනුෂ්‍ය රූපය ඇතිවෙයි. ඒ කර්මය නැතහොත් මේ රූපය ඇති නොවයි. මේ භාවයහිදී අනුභව කරන ආහාරය නිසා මේ රූපය ඇතිවෙයි. ආහාරය නොගතහොත් මේ රූපය ඇති නොවේ යැයි මෙසේ මෙනිහි කොට දැනගන්නේ ය. මෙසේ දැනගැනීම සඳහා අවිච්චා සමුදයා, රූප සමුදයෝ, අවිච්්‍යා නිරෝධා, රූප නිරෝධෝ යනාදී වශයෙන් සම්බිදා මක්ගේහි එන පරිදි සමුදය එනම් රූපය හටගන්නා ප්‍රත්්‍ය හා වය රූපය නැතිවයන ප්‍රත්්‍යයද අනුමාන වශයෙන් දැනගන්නා උද අබේ ඥානය පහළවන බව දක්වා තිබේ. තවද ශරීරාවයාවයක් නමන්නට ඕනෑ යන සිතක් පහල වුවහොත් නැමීම පිළිබඳ රූප ඇතිවෙයි එවැනි සිතක් පහළ නොවුවහොත් නැමීම පිළිබඳ රූප ඇති නොවේ. එවිට ඒ ගැන දැනීම ඇතිවන්නේය. එසේම සීතවූ හෝ උණුසුම් ඉරුතුව ඇතිවුවහොත් සිහිල් රූප හෝ උණුසුම් රූප ඇතිවිය හැකිය. එවිට ඒ බව දැනගන්නේය. එවැනි රූප ඇති නොවවහොත් ඒ බවද දැනගන්නේය මේ බවයහිදී ලැබෙන ආහාරය නිසා රූප ඇතිවුවහොත් ඒ බවද දැනගන්නේය. ආහාරය නැති නිසා රූප ඇති නොවහොත් ඒ බවද දැනගන්නේය. ආහාරය සමුදයා රූප සමුදයෝ ආහාර නිරෝධා රූප නිරෝධෝයැයි දැක්වූයේත් ඒ සඳහාය. මේ දැක්වූ නයක්‍රමයෙන් රූපය ඇතිවීම නැතිවීම යන දෙකද ඇතිවීමේ ප්‍රත්‍යහා නැතිවීමේ ප්‍රත්‍යයද දත හැකි වෙයි එහෙම් ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්තංගමෝ යැයි වදාළ සේක. වේදනාවේ සමුදය වය දැනගන්නා ආකාරය කයහා සිත සෝපත්වීම සිත සතුටු වීම සුක වේදනාවයි කයහා සිත දුක්වීම සිත නරක්වීම දුක්ක වේදනාවයි දුකද නොවූ සැපද නොවූ මැදහත් බව උපෙක්කා වේදනාවයි මෙකී වේදනාව නතුරෙන් සුකවේදනාව සැපයි සැපයි කියාහෝ හොඳයි හොඳයි කියා හෝ මෙනිහි කිරීමෙන් මෙනිහි කිරීමක් පාස එක තත්පරයක් ඇතුළත එකම වේදනාවක් අනේකවාරයක් ඇතිව නැතිවන බව යෝගී පුද්ගලයාහට දැනගත හැකි වන්නේය සෙසු වේදනාවන් ගැනද මෙසේමයි මෙසේ දැනගත හැකිවීම සමුදයවය එනම් ඇතිවීම හා නැතිවීම ප්‍රත්‍යක්ෂව දැකගන්නා උදයක්්දේ ඥානයේයැයි කියනු ලැබේ පූර්ුව භවේහිදී ඇති වූ අවිද්‍යා නැමැති මුලාව නිසා මේ වේදනාව ඇතිවෙයි අවිද්‍යාව නැතහොත් වේදනාව ඇති නොවෙයි වේදනාව ගැන අස්්වාද කරමින් ප්‍රාර්ථනා කරන තන්හාව නිසා වේදනාව ඇතිවෙේ තන්හාාව නැතහොත් වේදනාව ඇති නොවේ. පෙරදී කළ කර්මය නිසා වේදනාව ඇතිවෙේ කර්මය නැතහොත් වේදනාව ඇති නොවෙේ. දැන් සිත අරමුණහා ගැටන පස්සය නිසා වේදනාව ඇතිවේ පස්සය නැතහොත් වේදනාව ඇතිනොවවෙ මෙසේ විමසමින් දැනගන්නේය මෙසේ දැනගැනීම සමුදේවය එනම් වේදනාාවපදවන ප්‍ර්‍යහා නෝපද වන ප්‍රත්්‍යය අනුමාන වශයෙන් දැනගන්නා උදේ අබ්බය ඥානයයි. තවද සිත ඇසුරු කරන වස්තුරූපය නිසා මේ වේදනාව ඇතිවෙයි වස්තුරූපේ නැතහොත් වේදනාව ඇතිනොවෙයි අරමුණ ඇති නිසා මේ වේදනාව ඇති වෙයි. අරමුණ නැතහොත් වේදනාව ඇති නොවේ. මේ ආදී වශයෙන් පස්සයෙන් අන්්‍ය වූ වර්තමාන හේතුන් දැනගැනීමද. පස්ස සමුදයා වේදනා සමුදයෝ, පස්ස නිරෝධ වේදනා නිරෝධෝ යන මේ පාටයෙහි ඇතුළත් වෙයි. සං්ඥා සංකාරයන්ගේ උදේවැ දනගන්නා ආකාරයද, වේදනාවේ උදේවැෑ දනගන්නා ආකාරය හා සමාන වෙයි එය ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංග්‍රමෝ ඉති සං්ඥායි සමුදයෝ යන ආදී අනුව දතයුතුය විඤ්ඥානයේ සමුදයවය දැනගන්නා ආකාරය දක්නා කල්හි ඇසෙන කල්හි කල්පනා කරන කල්හි සිතන කල්හිී ශරීරාංග හකුලන කල්හි දිගහරින කල්හි දකිනවා ඇසෙනවා කල්පනා කරනවා සිතනවා හකුලන්න ඕනෑ දිගහරින්නට ඕනෑ. යනාදී වශයෙන් මෙනිහි කිරීමක් පාස දැකීම් ආදිය සිදුකරන සිත් තත්පරයක් ඇතුළත අනේකවාර ගණනක් වහා ඇතිව නැති வයனබව யோග புද්தலයා දැනගන්නේය මෙසේ දනගැනීමනம் සமදய ලක්ෂණையைයි කියනලது இப்பதிීම දැනගනීමය வ எனம் விපறிணாம லක්ෂணையைයි කියනලද නැතිවීම දනගැනීමය මෙසේ விஞ்ஞාானය පිළිබඳ ඇතිවීම නැතිවීම, ප්‍ර්‍යක්ෂව දැන ගැනීම උුදේ අභ්‍යවඥානයයි. ඉකුත් භවේදී ඇතිවූ අවිද්‍යාව යැයි කියනලද මෝඩකම නිසා මේ සිත ඇතිවිය ඒ මෝඩකම නැතහොත් මේ සිත ඇති නොවෙයි ආශාව හෝ තන්හාව නිසා මේ සිත ඇතිවෙයි ආසාාවහෝ තන්හාව දුරු කළහොත් මේ සිත ඇතිනොවෙයි කළ කර්මය නිසා මේ සිත ඇතිවෙයි. කර්මය නැතහොත් මේ සිත ඇති නොවෙයි. පස්ස වේදනාආදී නාම ධර්මයන් හා සිත ඇසුරු කරන වස්තුරූපත් නිසා මේ සිත ඇතිවෙයි. ඒ නාමරූපයන් නැතහොත් මේ සිත ඇති නොවෙයි. මෙසේ සිත ගැන විමසා දැනගන්නේය. මේ දැනගැනීම සිත උපදවන සමුදය එනම් ප්‍රත්්‍ය ධර්මයන් හා සිත නිරුද්ධ කර වන වය එනම්ය කරවන ප්‍රත්‍යධර්මයන් අනුමාන වශයෙන් දැනගන්නා උද අබ්බය ඥානයයි. අරමුණක් ඇති නිසා සිත උපදින්නේය පූර්ුවකු පූර්ුව සිතක් ඇති නිසා පසු පසු සිත් උපදින්නේය පූර්ුව සිතක් නැතහොත් පසු සිත ඇති නොවන්නේ යෙයි යෝගී පුද්ගලයා දැනගන්නේය. මේ බව නාමරූප සමුදයා විඤ්ඥාන සමුදයෝ නාමරූප නිරෝධෝ, විஞඤ්ඥාන නිරෝධෝ යන මේ පාටෙහි ඇතුළත්විය දැක්වූයේ ඉති විඤ්ඥානස්ස සමුදයෝ ඉති විඤ්ඥානස්ස අත්තංගමෝ යන මේ දේශනාපාටයට ගැලපෙන සේය. මෙසේ කියනලද නයක්‍රමයෙන් එක්ෙක් ස්කන්ධයක්කි උත්පාදය දැනගැනීම් එකකි බංගය දැනගැනීම් එකකි ස්කන්ධයන් උපදවන ප්‍රත්්‍ය දැනගැනීම් හතරකි නිරුද්ධ වන ප්‍රත්‍ය දැනගැනීම් හතරකි මෙසේ ඥාන දාසයක් වෙයි. එහයින් ස්කන්ධ පංචකයෙහි ඥාන පණහක් විය හැකය එක ඥාන පණහම ස්කන්ධයන්ගේ ලක්ෂණ පණහා දැනගන්නා උද අභ්‍ය ඥානයැයි අටුආවෙෙහි දක්වන ලදී. එයිනුත් උපපාදයහා බංගය දක්නා ඥාන දහයම අවශ්‍යයෙන් දනගතයුතුය මෙහිදී විශේෂයෙන් කිවයුත්තක් ඇත එනම් මෙය විදර්ශනා භාවනාවක් වූ බැවින් පංචසු උපාදාානක් කන්දේසු යැයි වදාළ පරිදිී විදර්ශනාවට අරමුණු වශයෙන් ගතියුත්තේ උපාධනස්කන්ධ පංචකය යැයි එයම තන්හා දිට්ටි උපාධානයන් විසින් මමය මාගේය යැයි තදින් ගන්නා බැවිනි උපාධාන ස්කන්ධ වනුයේ ලාෞකික ස්කන්ධ පංචකය යැයි ලෝකෝත්තර ස්කන්දයෝ උපාදාන ස්කන්ද නම් නොවෙති ඒ ලෝකෝත්තර ධර්ම උපාධානයන්ට අරමුණු නොවන නිසා විදර්ශනාවන්ගේ අරමුණු වශයනු නොගැනෙති කන්ද පබ්බය නිමි දම්මානු පස්සනාවෙහි ආයතන පබ්බය මෙසේ පංච විදු පාදානස්කන්ධයන්ගේ වශයෙන් දම්මානු පස්සනාව බෙදා වදාරා දැ නායතන වශයෙන් බෙදා දක්වනු පිණිස. පුන්ච පරංභික්කවේ යනාදිය වදාළ සේක. පුනච පරං භික්වේ ික් දම්මේසු දම්මානු පස්සී විහරති ජසු අජ්ජත්තික බාහිරේසු, ආයත නේසු කතංච පන භික්කවේ භික්කු ධම්මේසු ධම්මානු පස්සී විහරති ජසු අජ්ජත්තිික බාහි රේසු ආයතනේසු ඉද භික්කවේ භික්කු චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුුபයන් පටිච්ච උප්පච්චති සංයෝජනං තංච පජානාති යතා අනුපන්නස් සංయෝජනස්ස උපපාදෝහෝති තංance පජානාथ යතා උපන්නස් සංయෝජනස්ස පහනං හෝති තංච පජානාथ යතාච පහිනස්ස සංయෝජනස්ස ආයති අනුපපාදෝහෝති තංance පජානාති සෝතංance පජානාथ සදදේච පජානාथ යංచ තදුபයම් පටිච්ච උපජ්ජති සయෝජනං තංance පජානාथ තා चथ ගచ පනාथी ගచ පනාथी जीवහचथ රසचනාथ ंచ පනාथी प बේचනාथी මනचජනාथी ධම්මේච පජානාති යථච්ච පෙයියාලා අනුපාදෝහෝති තංච පජානාති කෙටි අදහස මහනෙන නැවතද අනික් භාවනා ක්‍රමයක් කියනුලවේ භාවනානු යෝගී පුද්ගලතෙමේ හයක් හයක් වූ අධ්‍යාත්මික බාහිර ආයතන ධර්මයන් කෙරෙහි සත්ව පුද්ගල නොවන ස්වභාව ධර්ම අනුව බලමින් වාසය කරයි. මහනනි යෝගී පුද්ගලයා වනාහි හයක් හයක් වු අධ්‍යාත්මික බාහිර ආයතන ධර්මයන් කෙරෙහි, සත්ව පුද්ගල නොවන ස්ොභාව ධර්ම අනුව බලමින් වාසය කරන්නේ කෙසේද යත්. මහණනි මේ බුදු සසුනෙහි භාවනා කරන යෝගීතෙම, චපකු ප්‍රසාදය වූ ඇසද ඇති හැටියෙන් දැනගන්නේය. වරණையைයි කියනලද රූපයන්ද ඇති හැටියෙන් දැනගන්නේය. ඇසH රූප නිසා දසවිද සංයෝජනයන් නතුරෙන් යම් සංයෝජනයක් උපදී නම් එයද දැනගන්නේය. යම් අයෝනිසෝ මනසිකාරයක් නිසා නූපන් සංයෝජනයක් උපදී නම් එයද දැනගන්නේය යම් යෝනිසෝ මනසිකාරයක් නිසා උපන් සංයෝජනයක් තදංග විෂ්කම්බන වශයෙන් පහවයයිනම් එද දැනගන්නේය තදංග විෂ්කම්බන වශයෙන් ප්‍රහීන වූ යම් සංයෝජනයක් යම් ආය මාර්ගයකින් සහ මුලින්ම පහවයයිනම් ඒ ආය මාර්ගය දැන ගන්නේය සෝත සද්ද ගාන ගන්ந்த ජිවහා රසකායොබමන දම්ම යන අධ්‍යාත්මික බාහිර ආයතන ධර්මයන් සහ ඔවුන් උපදින නිරුද්ධ වන කරුණුද ඇති සැටියෙන් දැනගන්නේය. සංයෝජනයන් දැනගන්නා ආකාරය හා එහි විස්තරය. සත්වයන්ට සසර දුකින් මිදෙන්න්නට ඉඩ නොදී ඔවුන් සංසාරෙහි බැඳතබන කාමරාගය ආදී බැමි දායකට සංයෝජන යැයි කියනු ලැබේ. එහි එක අභ්‍යන්තර බාහිර කාම වස්තූන් ගැන ආසාකිරීම කාමරාග සංයෝජනයයි. දෙක කාම රූප අරෝප භාවයන් ගැන ආසාකිරීම බවරාග සංයෝජනයයි තුන දවේශය, ක්‍රෝදය, බද්ධවෛරය වනසන්න සිතුඉල්ල තරහා යන මෙය පටිග සංයෝජනයයි. හතර තමාම උතුමෙක යැයි හෝ උසස්්‍යයයි සිතා උඩගුවීම මාන සංයෝජනයයි ප ශරේරය තුළ නිතර පවත්නා ආත්ම සාරයක් හෝ මම යැයි කිව යුත්තක් ඇතයැයි දක්්නා වැරදි හැඟීම දිට්ටි සංයෝජනයයි. ඇය බුද්ධාදී ඒ කාන්ත සත්‍ය කරුණු විිනිශ් කරගත නොහැකිව සැකකිරීම විචිකිච්චා සංයෝජනයයි. හත ගව බලු ආදීන් සේ හැසිරෙමින් සසරදුකින් එතරවිය හැකිය යැයි ගන්නා වැරදි මතය සීලබ්බත පරාමාස සංයෝජනයයි අට අ තමාට වඩා සුවපත්ව සිටිනු අසන්නට දකින්නට ලැබීම නුරස්නා බව ඉස්සා සංයෝජනයයි නමය තමා සතු සම්පත් හෝ ගුණය අනුන්ට නොලබේවා යයි සිතන මසුරුකම මච්චරිය සංයෝජනයයි නාමරූපයන්ගේ ස්වභාව ලක්‍ෂණය නොදනීම හෝ එය වරදවා සිතා ගැනීම අවිච්්‍යා සංයෝජනයයි. මේ අවිද්‍යාව කාමරාගේ ආදී සංයෝජන නවයහා සමගද නිතර එකට යෙදී පවතින්නේය. මේ සංයෝජන දහයෙන් වැදී සිටින තැනැත්තා පරණ භවයෙන් චුත වූ වහාම අලුත් භවයක පිළිසිඳගනී. මෙසේ භවයෙන් භවය වෙන්විය නොදී සත්වයා බවෙහි බැඳතබන මේ කාමරාගය ආදී කෙලෙස් බැමි සංයෝජන නම් වෙයි. එහි විස්තරය. රූප දක්නා කල්හි ඇසෙහි පවත්නාසියුම් උපය චක්කු ප්‍රසාද නම් වෙයි එයම චක්කා එතන චක්කු ධාතු නමුදු වෙයි දකිනුලබන වර්ණ රූපයයියට රූපායතනයයයිද රූපධාතුයයි ද කියනු ලැබේ. මේ දැකීම සිදුකරන සිත් රැස මනා එතනයයි. එනුත් දැකී මාත්‍රයේ සිදුකරන්නේ චක්කු විஞ්ඥාන ධාතුවයි. චක්කු විඤ්ඥානයට පූර්වවාාගේදී මේ කුමක් දැයි කල්පනා කරන්නාක් මෙන් උපදිනා ආවජ්්‍යනසිත හා, චක්කු විඤ්ඥානයට අනතුරුව එම චක්කු විඤ්ඥානයෙන් දක්නාාලද අරමුණ පිළිගන්නා ආකාරයෙන් උපදිනා සම්පටිච්චන සිතද යන මේ දෙසිත මනෝදාතු නම්වෙයි. දක්නාාලද අරමුණ විමසන සන්තීරණ සිතද. දකිනු ලැබුයේ හොඳ හෝ නරක අරමුණක් යැයි නියම වශයෙන් විිනිශ්ච කරන ஒොතපන සිතද අරමුණු රසේ කරා වේගෙන් දුවන්නාසේ පවත්නා ජවන් සිතද. ජවනය අනුව ගොස් ඒ අරමුණසිියුම් ලෙස ගන්නා තදාරම්මන සිතද යනමකී සිත් රැස මනුවිஞ්ඥාන ධාතුනම්වෙයි. අරමුණේ හැපෙන පස්සේද අරමුණ රසය බුක්ති විදින වේදනාවද අරමුණ හැඳනගන්නා සංඥාවද මෙහෙ වන චේතනාවද අරමුණෙහි සිත අලවන ලෝබේද සිත දූෂ්‍ය කරවන දවේශේද යහපත් අරමුණෙහි සිත පහද වන ශ්‍රද්ධාවද යන මෙයාදී චෛතසික සමූහය ධර්මායතන නම්වෙයි එයම දම්මධතු නමුதுවෙයි අරමුණුට නැබරුව පවත්නා බැවින් චිත්ත චෛතසික සමූහය නාම නම්වෙයි. චක්කු ප්‍රසාදය සහ දකිනුලබන රූපයද සීත උෂ්ණ ආදී විරුද්ධ ප්‍රත්්‍යයන්ගෙන් විකාරවන බැවින් රූපනම්වෙයි. දකින වාරයක්පාසා දකිනවා දකිනවායයි මෙනෙහි කරන යෝගීතෙම අවස්ථාවහි ප්‍රකටව පවත්නා මෙකී ආයතන හතරය ධාතුහයය නාමරූප දෙකය යන මෝන් සුදුසු පරිද්දෙන් දැනගන්නේය ශබ්ද ඇසන කල්හි කනහි ඇත්තේ සෝත ප්‍රසාධරූපයයි එය සෝතයතන සෝතධාතු යන නම් ඇති රූපධර්මයකි ඇසන ශබ්දේද සද්ධායතන සද්ධ ධාතු යන නම් ඇති රූපධර්මයකි ඇසීම් ක්‍රියාව මනාහිතනය සෝතවිඤ්ඥානධාතු මනෝධාතු මනෝවිඤ්ඥානධාතු දම්මාතන දම්මධාතු යන නාමධර්ම සමූහයකි ගඳ හෝ සුවද දැරන කල්හි නාසේ පවතින්නේ ගාන ප්‍රසාධ රූපයයි එය ගානාායතන ගානධාතු යන මේ නම් ඇති රූපධර්මයකි ගඳහෝ සුවඳත් ගන්ධායතන ගන්ධධාතු නම් වූ රූපධර්මයකි ගඳ හෝ සුවඳ දැනීම මනායතන ගාන විඤ්ඥානධාතු මනෝධාතු මනෝවිஞ්ඥානධාතු දම්මායතන දම්මධාතු යන නාමධර්ම සමූහයකි සදරන කල්හි දිවේ පවතින්නේ ජिवहा ප්‍රසාධ රූපයි එ ජिवहायතන ජिवහාධාතු යන නම් ඇති රूපධර්මයකි රසය රසාयතන රසධාතුु නම් වූරූපයකි රසදැනීම මනාयතන ජिवහාවි්ඥානධා මනෝධාතු මනුවි්ඥානධාතු දම්මාयතන ධම්වධාතු යන නාමධර්ම සमූහයකි කය යමක් ගැටන කල්හි කය පවතින්නේ කාය ප්‍රසාධ රූපයයි. එය කායායතන කායධාතු යන නම්මැති රූපධර්මයකි. පෝ යද පෝට ායතන පොට්ටප්පධාතු නම් වූ රූපධර්මයකි. පෝටබ්බය දැනීම මනයතන කායවිඤ්ඥානධාතු මනෝධාතු මනොවිஞ්ඥානධාතු දම්මායතන දම්මධාතු යන නාම ධර්ම සමෝහයකි එහයි ශබ්්‍ය ැසෙනකාල්හි ඇසෙනවා ඇසෙනවා යැයි යෝගී පුද්ගලයා විසින් මෙනිහි කළයුතුය එසේම දුර්ගන්දයක්ත දැනන විට ගந்தයි ගඳයි කියාද සුවඳක් දැනන විට සුවයි සුවඳයි කියාද දිවට මෙිහිරි රසයක් දැනන විට රසයි රසයි කියාද திත්த்தරசிයක් දැනනවිට தித்தாய் தித்தாய் නාாදී වශයෙන්ந்த ස්පාර්ஷයක් දැනනවිට හපෙනවා හපෙනවා යිද தදගතියක් දනනවි தனවා தவன යිது උුසුමක් හෝ දැවික් දැනනවි உසුම உසමක් ද து දර उसවීීමමොහෝ පහත්වීම දැන විට පම්බෙනවා පබවා හැෙනවා හැකිෙනවා යිද මේ මේ एक නිරක්ෂණ by මේ මේ ආකාරෙන් වෙන වෙනමමහි කළ යුතුය මෙසේ මෙනිහි කරන योග පුද්ගලයා ඒ ඒ අවස්ථාවේදී ප්‍රකට වන ආයතන හතරය ධාතු හයය, නාමරෝප දෙකය යන මෙකී ස්වභාවධර්මයන් සුදුසු පරිද්දෙන් දැන ගන්නේය. සිතින් අරමුණු සිතන කල්හි අරමුණු ගන්නා ස්වභාවය වූ සිත් රැස මනායතන, මනෝවිඤ්ඥාන ධාතු, නම් වූ නාමධර්ම සමූහයකි. මේය විදර්ශනාවේ අරමුණු දක්මන ස්ථානයක් වූ බැවින්, මෙතැන්හි ගත යුත්තේ ලෞකික ධර්මායතන ධර්මධාතු කොටස පමණයි. සිතේ අරමුණේ හැපෙන පස්සය, අරමුණු රසවිදින වේදනාවය, අරමුණු අඳනන සංඥාවය, සිත ඇතුළු අනික් චෛතසකයන් මෙහය වන චේතනාවය, සිත එකකරවන ඒ අගගතාවය, තමාහා එකටයෙදෙන අනික් ස්වභාව ධර්මයන් ජීවත්කරවන ජීවිත ඉන්ද්‍රියය, අරමුණක් මෙනිහි කරන මනසිකාරයය, සිත අරමුණට නංවන විතක්කයය, සිත අරමුණහි ඔබා තබන විචාරය අරමුණු විනිශ්්‍ය කරන අධිමොක්කයය, සූ්‍රභාවය සිදුකරන වීරියය, පිනවන ප්‍රීතියය පයුත්ත කිරීමහි කැමති චන්දයය අනුවන ගතිය වූ මෝහයය दुසිරිතෙහි පිළකුල් නොකරන අහිරිකය दुसරිතෙහි බයනොවන අනෝතප්පය සිත තැන්පත් නොකරන උද්ධච්චය අරමුණහි ඇලුම් කරන ලෝභය වැරදි මතය වූ දිට්ටය උඩඟු ගතිය වූ මානය සිතෙහි සැඩ පරුස ගතිය වූ දෝසය අනුන්ගේ සම්පත් නොරුස්සන ඉරිසිාව තමාගේ සම්පත් සඟවන මසුරු ගතිය වූ මච්චරය කළ නොකළ දුශරිත් සුසිරිත් වෙනුවෙන් පසුතැවන කුක්කුච්චය සිත කුසලයහි මැලිකරවන තිීනය චෛතසිකයන් කුසලයහි මැලිකරවන මිද්ධය. හොඳ අරමුණෙහි සැකකරවන විචි කිච්චාවය. යහපත් අරමුණෙහි සිත පහදවන ශ්‍රද්ධාවයයහප අරමුණහි සිහිපත් කරවන සතියය. दुरेතෙහි පිළකුල් කරවන හිරිය दसරතෙහි තැතිගන්වන ஒත්තප්පය අරමුණෙහි ආසාන කරන, අලෝභය සිත සෞමිය කරවන මෛත්‍රිය වූ අදෝසය තමාහා එකට එදන ස්වභාව ධර්මයන් මධ්‍යස්ථ කරවන තත්‍ර මංච තත්තාව චෛතසිකයන්ගේ දැවිල්ල සංසිදුවන කාය පස්සද්දිය. සිතේ දැවිල්ල සංසිදුවන චිත්ත පස්සද්දිය. චයිතසිකයන් සහැල්ලු කරවන කාය ලහුතාව සිත සැහැල්ලු කරවන චිත්ත ලහතාව චෛතසකයන් මුරුදුකරවන කාය මුදුතාව සිත මුරුදුකරවන චිත්ත මුදුතාව චෛතසකයන් යහපත් කර්මයට යෝග්‍ය කරවන කායකම්ම්‍යතාව සිත යහපත් කර්මයට සුදුසුකරවන චිත්ත කම්ම්‍යතාව චෛතසකයන් ප්‍රගුර කරවන කාය පගගුණ්ඥතාව සිත ප්‍රගුණ කරවන චිත්ත පග්ගuඥතාව ් දුෘෂ්චරිත හතරීින් වලක්වන සම්මාවාචාව කාය දුෂ්චරිත තුනින් වලක්වන සම්මාකම්මන්තය. මිත්‍ය ආජීවයෙන් වලක්වන සම්මා ආජීවය. දුකට පැමිණි අනන්ත සත්වයන් ගැන ලය කකියවන කරුණාව. සුවපත්නො එක් සත්වයන් ගැන සතුටුවන මුදිතාව, මොහන්දකාරය දුරකරමින් සිතේ හටගන්නා ආලෝකයක් වැනිවූ ප්‍ර්ඥාව යන මේ සියලු චෛතසික සමූහය දම්මායතන දම්මධාතු නම් වූ නාමධර්ම රැසකි සිත ඇසුරු කරවන සිතේ වාසස්ථානය වන හදේරූපය ගෑනු භවවූ ස්ත්‍රී භාවරූපය පිරිමි බව්ූ පුරිසභාවරූපය යන ආදී සුකුමරූප සහ ප්‍රසාධරූපද දම්මායතන දම්මධාතුනම් වූ රූප ධර්ම රැසකි එහෙන් සිතන කල්හි සිතනවා කල්පනා කරනවා දැනෙනවා සිතින් දකිනවා සලකා බලනවා මෙනී කරනවා මතක් වෙනවා සිහි වෙනවා යනාදී වශයෙන් මෙනහි කරන යෝගී පුද්ගලතෙම එකනැකිහි සිතට ප්‍රකට වන මෙකී ආයතන දෙකය ධාතු දෙකය නාමරූප දෙකය යන මෝන් සුදුසු පරිදි දැනගන්නේය මෙසේ සිතා දැනගැනීමේ දී පවත්නා අරමුණු වනාහි පරමාර්ථද වියහැකිය ප්‍රඥප්තියද වියහැකිය පරමාර්තුුවහොත් ඒ අරමුණු ආයතන වශයනු ධාතු වශයනුත් නාමරූප වශයනු දතහැකි වෙයි. දැකීම් ඇසීම් ආදිය සිදු කරන කල් හි චක්කු ප්‍රසාදය රූප අරමුණය දැකීමය යන මෝවුන් සහ සෝතා ප්‍රසාධය ශබ්ධාරමුණය ඇසීමය යන මේ අදී ආයතනයන් දකිනවා ඇසෙනවා යනාදී වශයෙන් මෙනෙහි නොකළහොත් මෙක ආයතනයන් ඇති සැටියෙන් නොදතහැකිය එහෙයින් ඒ පුද්ගලයා හට මේ සංයෝජන දහය ඇති වන්නේය ඒ මෙසේය දැක මේ දී චක්කු ප්‍රසාදය සහ රූප අරමුණද දක්නාසිතද යන ආයතනයන් පහල වන විට දකිනවා. දකිනවා යැයි මෙිහි නොකළහොත් ඔහුට නොමගින් මෙනිවන අයෝනිසෝ මනසිකාරය නිසා කාමරාගේ ඇති විය හැකිය එවිට කාමරා කාමරාගේ යැයි මෙිනිහි කොට එය දතහැකිය කාමරාගේයට හේතුවන අයෝනිසෝ මනසිකාරයක්ත් දතහැකිය කාමරාගේ පහවගිය විට ඒ පහවයාමට හේතුවන යොනිසෝ මනසිකාරයක්ත් දතහැ किිය භාවනා මනසිකාරය මැනෙහි කිරීම දියුණුුවූ කල්හි කාමරාගාදී එපදවීමට හේතු වූ නොමගින් මෙනෙහි කළ අයෝනිසෝ මනසිකාරයත් සමග කාමරාගේ ආදී සංයෝජන කෙලෙස් නිරුද්ධවීමද සිදුවන්නේය. යංච තதுුபයං පටිච්ච උපජ්ජති සංයෝජනං තංච පජානාथී යතාච අනුපපන්නස්ස සයියෝජනස්ස උප්පාදෝහෝති ච පජානාथ යතාච උපපන්නස්ස සංයෝජනස්ස පහනං होෝති තංච පජනාथ යනු වදාලේ ඒ සඳහාය යථච පහිනස්ස කාමච්චන්දස්ස ආයතින් අනුපපාද होෝති තංච පජානාथ යනුවෙන් සංයෝජන කෙලෙස් නැවත නෝපදිනසයේ සහමුලින් පහ කරන සෝවාන් ආදී ආය මාර්ගය සෝකිය ඥානයෙන් දැනගැනීම වනාහි ප්‍රතිවේක්ෂාඥානය ලබාගත් කල්හිම සිදුවන්නේය තවද සක්කායදිට්ි විචිකිච්චා සීලබත පරාමාස ඉස්සා මච්චර යන සංයෝජන පහ සෝවාන් මගින් සහමුලින්ම පහව යන්නේය. ඕධාර්ග කාමරාගය හා පටිගේද යන සංයෝජන දෙක සකදාගාමී මගින් තුනීවීම් වශයෙන් පවයන්නේය සියුම් කාමරාගේ හා පටිගේද යන සංයෝජන දෙක අනාගාමී මාර්ගයෙන් සහමුලින් පාාවයන්නේය මාන බවරාග අවිච්්‍යා යන තුන රහත් මගින් සහමුලින් පහවයන්නේය යන මේ දැනගැනීම සිදුවන්නේ ශුතමය ඥානයෙන්ය මච්චරිය සංයෝජනය මෙහිදී මච්චරිය සෝවාන් මගින් පහ කළ යුතුයයි කියනලදී. සෝවාන් පුද්ගලයා තමා සතු වස්තු සම්පත් ඉල්ලන වාරයක් පාසා අනුන්ට දෙන්නේ යැයිද ධනය රැස් නොකරන්නේ යයිද නොසිතිය යුතුය. ධනදාන්‍ය වර්ග තැම්පත් කර ගැනීම තමාගේ අයිතිය රැක ගැනීම. එහි ආසාකිරීමේ ලෝබයමිස මසුරු කමනොවෙයි. සමාගේ සම්පත් අනුන්ට අයත්වීම හෝ අනුන් පරිහරණය කිරීම නොරුසුනා ගතිය වූ මසුරුකමම මච්චරිය යැයි කියනු ලබේ. එහෙයින් දෙන්නට නොකැමැත්ත මසුරු භාවට පමණක් නොව ලෝබේටත් සම්බන්ධුවකි. සෝතා පන්නයා හට මසුරුකම නැතත් ලෝබේ තිබෙයි. මේ කරුණෙහිලා බුද්ධකාලේ ජීවත් වූ සෝවාන් සකදාගාමී අනාගාමී බවට පැමිණි රජවරු සහ බිසෝවරු සිටුවරු හා සිටු දේවිවරු යන මොවුන් ගැනද සිතා බැලිය යුතුය. එකල සොරසතුරෝද සිටියාහුය බුදු සසුනට විරුද්ධ කම්කල තීර්ථකයන් හා තීර්ථක ශ්‍රාවකයෝද සිටියාහුය. අනුන්ගේ වස්තෝ උදුරාගන්නාක් මෙන් ඉල්ලන අයද සිටියාහුය ඉල්ලන වාරයක් පාසා දුන්නා නම්, ඒ ආර පුද්ගලයන්ට හිඟන ජීවිත ගත කරන්නට සිදුවනු නවානුමානය. ඒ හැර අනාත්්‍ය පිින්්ඩික සිටුගේ මාලිගාවට සොරුන් ඇතුළු වූ කතාපෝතද සිහි කළ යුත්තකි. ඉල්ලූ තරම්ම වස්තුවා ඉල්ලන අයට ලැබුනාා නම් සොරකම් කරන්නට ඕමනා නැත. ඒ නිසා, තමාගේ වස්තුව අනුන්ට අයිතිවීම හා එ අනුන් පරිහරණය කරනු නොරෙසි භවයයි කියන ලද මසුරුකම මච්චරිය යැයි සැලකේ යුතුය. එවැනි මසුරුකමත් නොමැතිව්වත් තමාට ඕනෑ කරන තමාගේ වස්තුව අනුන්ට දෙනු නොකැමතිවීම ලෝබ යැයි නොදනු කැමති වස්තුව ඉල්ලන්නා හට දෙන්නට නොහැකිවීම වූකාලි ලෝබ මච්චරිය දෙකටම සම්බන්ධයයයි නොසිතිය යුතුය එහින් අඳනය ඉල්ලු උදායිතැරුන්ට උප්පලවන්නා තෙරණියන් විසින් මයංකෝ බන්තය මාතුගාම නාම කිච්චලාබා ඉදංචමය අන්තිම පංචමං චීවරං නාහං දස්සානිි ස්වාමීණී මාගමුන් එනම් කාන්තාවන් අපි වනාහි ලැබීම අඩු නිසා දුප්පත්වෙමු මහට ඇත්තේ පස්මිනිසිවර වූ මේ අදනය පමණයි ඒ නිසා මේ අධනය නොදෙන්නෙමියයි කීවාය මේ උප්පලවන්නා තෙරණියෝ වනාහි ලෝබ මච්චරිය ආදී සියලු කෙලෙස් පහ කළ රහත් තෙරණනි කෙනකි එසේ වෝද අධනය නොදියහැකි නිසා නොදෙන්නෙමියයි කීවාමිස එසේ වූයේ ලෝබය හෝ මසුරුකම තිබීම නිසා යැයි නොසැලකිය යුතුය උත්පලවන්නාගේ කතා වස්තුූ වනාහි රසවත් කතා පුවතකි උපපලවන්නාව පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේගේ කාලෙහිෙපිට පෙරුන්දම් පුරාගෙන අවුත් මේ බුදුසසුනෙහි පැවිදිව රහත්ව ඉර්දිමත් තෙරනිවරුන් අතුරෙන් අගතැන් පැමිණි ඒතතගග ටානාන්තරය ලැබගත් ඉතා ප්‍රියංකර රූප සම්පත්තිී යුක්ත වූ භික්ෂණියකි මෙහි දක්මුණු ලබන්නේ ඇය පිළිබඳ පාරාජිකාපාලියෙහි චීවර වගේෙහි එන කතාපුුවත පමණි. උප්පලවන්නාභික්‍ෂුණ ණිය එක් දව සක්කී සැවත්නුවර පිණුසිගා වලඳා දිවා විහරණය පිණිස ඒ නුවර සමීපේ වූ අන්ද වනයට එළඹ එක්තරා සිහිල් සෙවන ඇති ගසත්මුල වාඩිවී සමවත්සුව විඳමින් සිටියාය. කල්හි අනුන්ගේ වස්තුව පහැරගැනිමින් ජීවත් වන සොරුන් කණ්ඩායමක් ගවයකු මරා ඒ මස්තම්බා කනු පිණිස අන්ඳවනයට ඇතුළව මස් තැබීමට සුදුසු තැනක් සොයා යන අතර ඉදිරියෙන් යන සොර දෙටවා හට ඒ භික්‍ෂුණය සමෝත්සුව විඳමින් සිටිනු දකින්නට ලැබී. ඇගේ තත්වේ දැනසිට ඒ සොර දෙෙටවා මේ මාර්ගයෙන් ගියහොත් අනිත් සොරුන් භික්‍ෂණයට කරදරයක් කරනවා ඇතැ එසිතා වුන්ට භික්ෂණියය ොපෙනසේ වෙන පැත්තකින් ගොස් මස්තම්බා ඒ මස්වල හොඳ කොටස වෙන්කොට එය කොළ ගොටුවකොතා භික්‍ෂණියට පෙනනැතෙක් මානයේ ඒ මස්පොදිය ගසක එල්ලා යම්කිසි ශ්‍රමනයක්හෝ බ්‍රාත්්මණයෙක් මේ මස් පොදිය දකිී නම් මේ පරිත්‍යාග කරන ලද්දය හුටේ ඇයියේ කියා යන්නට ගියේය. ඒ මොහොතේ දීමම උපලවන්නා භික්‍ෂුණණිය සමාපත්තියෙන් නැගී සිට නිසා සොර දෙටවාගේ මේ කියමන අසන්නට ලැබි ඒ භික්ෂණීය මස් පපොදිය භික්‍ෂුණණය ආරාමයට ගෙන ගියාය. ඉක්බිත්තෙන් ඇය පසුදින උදෑසන ඒ මස් කුළුබඩු ආදිය යොදා ඇලඳීමට සුදුසු පරිදි රසවත්කොට සම්පාධනය කර ඇගේ තනිපටසිවුරෙන් පොදික් බැඳගෙන ඉර්දියෙන් ආසට නැගී වේල්ුවනා රාමේයට ගියාය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගමට පිණු සිහා වැඩි වේලාවය. එවිට විහාරය බලාගනමෙන් සිටි උදායි නැමැති භික්‍ෂුව වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ කොහිද යැයි ඇසුවාය. එවිට ගමට පිණු පිණිස වැඩිය බාව කීවේය. ස්වාමීනී එසේ වී නම් මේ මස්ටික භාග්‍යවතුන් වහන්සේට පිළිගන්වන්නට යැයි ඇකීවාය. එවි නැගනියනි ඔබ භාගිවතුන් වහන්සේට නම් මාන්සයක් පූජා කෙළෙහිය. මටද යමක් නොදුන් බැවින් ඔය ඇදසිටින අදනය මට දෙව යැකීවේය. එවිට අඇකීවේ ස්වාමීණි. ස්ත්‍රීවර්ගයාට අයත් භික්‍ෂණීන් වනාපට ලැබීම ඉතා අඩුිය. මහට ඇත්තේ සියවරු පහක් පමණි එනම් සංකච්චික්කාවය උදකසාටිකාවය සිවරය යන මෙයයි. එහි සංකච්චිකා යනු භික්‍ෂුණණියගේ ශරීරයේ අක්කු ඇටෙන් යටද නාබියෙන් උඩද වැසෙනසේ අඳින චීවර විශේෂයකි ඒ අදින්නට නියමකර වදාලේ භික්ෂුවීන්ගේ පයෝදර යුගලයේ සහ උදරයත් නිතර වසා තැබෑ ගැනීමටය එය නාදින්නන භික්ෂණියයටටකට පචිති ඇවතාක්සිදුවේ උදග සාටිකා යනු ජලස්නානය කරන විට අඳින නාන කඩයයයි. තුන් සිවර යනු දෙපටසිව තනිප සිවඳන යන මේ සිවරු තුනයි. වැඩි අදනයක් නැත ඒ නිසා මේ අදනය දෙන්නට නොහැකිය යැයි කීවාය. ඊට පස්සු උදායි භික්ෂුව නැවත නැවතත් කරදල කළ නිසා අදනය දී ආපසු ආරාමයට ගොස් සෙසු භික්‍ෂුණණියන් විසින් අදනයට කුමක් වීදැ අසන විට ඒ බව ප්‍රකාශ කලාය ඒ බව බුදුරජාණන් වහන්සේට දැනගන්නට ලැබී නොනෑ භික්‍ෂණියකගේ අතින් සිවරක් පිළිගන්නා භික්‍ෂුවට නිසගි පචිතියක් පනවා වදාළ සේක. මෙහිදී උදායි භික්‍ෂුව ප්‍රතච්ජන වූ බැවින් ඔහුට වුව වනා කළේ අධනය පමණක් නොව ධන ඉවත් කරනවිට උත්පලවන්නලා භික්ෂණියගේ ඉතා ලස්සන ශරීරෙන් සුළු කොටසක්වත් දැක ගැනීමටය ඒ බව දැනගත් ඕතමෝ කයේ ස්වල්පයක්වත් නොපෙනනසේ ගඩ කොටසහි ඇඳගෙන තිබෙන සංකච්චිකාාව පහත් කර යටකොටස වසමින්ම අධනය ඉවත් කරද ආපසු ඉර්දිියෙන් අහසට නැගී ගියාය ற்பලවන්නා ස්තවීරීන් වහන්සේ පිළිබඳ වැඩවිස්තර බලාපොරොත්තු වන්නුන් විසින් අங்கුත්තර අටුාව தேරීගාතා අටුාව දම්පයා අටුුවාව යනාදී පොත්පත් බලා දතයුතුය ආයතන පබ්බය නිම